පාපෝ ක්‍රේසි දානේ ඔයාට අපිට එහෙම පැකට්ස් අරන් යන ජොබ්ස් මුකුත් එහෙම හම්බෙලා නැහැ ප්‍රයිම් ග්‍රෝව් ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන ලෑන්ඩ් ලීසින් ලේසියෙන් මීටමක් අපේ මිනිහා මට ඔක්කොම ඇත්ත කියලා තියෙන්නේ ඒ හින්දා හිතවත්කම තියාගෙන මට ඇත්ත කියපන් අංජ මොකටද ලොක්ක උඹලා දෙන්නට එන්න කියලා ඒ වගේ වැඩක් පැවරු ඇයි නාලියෝ මං කිව්වේ මේ මං තමුසගෙන් නෙමෙයි නහන්නේ මං අහන්නේ මුගෙන් තමුසේ මූණෙන් එරෝ මේව පෙන්නන හින්දා තමයි මං තමුස ඇතුලේ තියලා මුගෙන් විතර ප්‍රශ්න අහන්නේ එහෙනම් කට පියාගෙන ඉන්නවා ඒක තමයි ආ එන්න කට පියාගෙන ප්‍රයෝජනේ මොකද්ද ලොකත් එක මංජිසත් එකතු වෙලා දෝය දැන් ඔය වැඩ බාර දුන්නේ ඇයි දැන් තාතට උගුරේ සෙමද ඒක තමයි මම බැලුවේ මුගෙන් ප්‍රශ්න අහනකොට තමුසට මොකටද කැස්ස එන්නේ කියලා ජීවන් කට වහගෙන ඉඳයි කිව්වේ මේකනේ මදර් නාලිකා මේ දවස්වල මටයි අපේ ජීවන් දඩටයි වැඩිලා තියෙන කෝඩේ හින්දා අපි 2 රුපීස් and 50 සෙන්ස් වැඩ කරනවා ඉතින්. කෙවින් බොස් අපිට ගානක් ප්‍රොමිස් වෙලා වැඩක් බාර දුන්නා. අපි ඉතින් ඒ ගානට වැඩේ කරන්න කැමති වුණා. අන්න ඒකයි. කීයද දැන් හරියටම ගාන? 15ක පෝයදාට ගමේ විහාරෙට පලොස්සක පෝයදාට කමේ විහාරෙට අපි දෙන්නට දුන්නේ ප්‍රයිස් දෙකක්නේ අපේ ජීවන් දඩාට කොහොමද කියලා දන්නේ නැහැ 25න්න නෙමෙයි මේ 15යි ඒකෙකුත් 10ක් මේ මගදීම කුඩු වුණා මේ මයිනිසයි වා කියන්න ගියේ නැහැ ඉතින් ඉතේ තාම දුක නම් තියෙනවා. ගෙදර එන්න කලින් 20000ක බොන්ඩ් ඇති. ඒකයි ඔය 5000ක් ඉතුරු. සල්ලි නම් වතුර ගියා කියමුකෝ. වැරදිලා හරි උන් ඔය කුඩු බිස්නස් එක හිටියානම් ඔය පොඩි ගානකට ජීවිත කාලෙම හිරේ ලගින්න ඕනේ නේද? පාපෝ ක්‍රේසි දානේ ඔයාට අපිට එහෙම පැකට්ස් අරන් යන ජොබ්ස් මුකුත් එහෙම හම්බෙලා නැහැ. දැන් මොකද්ද ලොක්ක හේර කරන්න තිබ්බේ උතර මට කරන්න තියපු එක ගැනද ඔයා අහන්නේ දැන් අපේ තාත්තට තිබ්බේ ලෙඩෙක් වගේ ඉන්න නම් ඔයාට මොකෙක් වගේ ඉන්න තිබ්බේ මං තමයි මේ මිෂන් එකේ කෝඩිනේටින් මැනේජර් කවුරු හරි මිනිහෙක් කිල්ලුවම බෝයි කෙනෙක් දෙනවා ගෑණියෙක් කිල්ලුවම ගර්ල් කෙනෙක් දෙනවා ඒක තමයි මගේ ජොබ්ස් එක මේ මිෂන් එකේ හරි මේ මීත පංකෝ ලොක්ක හැම කරන්නේ මොන හත්තිලව්වකටද කියලා දන්නේ නැතුව ඌ දෙන සල්ලි හින්දා මිනිස්සු නොමග යවලා කරුමෙට හරි එක කෙලවුණත් මොකද වෙන්නේ කියලා හිතපන්කෝ අන්න ඒක තමයි මාත් කියන්නේ ඔය දොස්තරව රවට්ටගෙන ස්පිරිතාලට එක්ක යන අස්සේ දොස්තරගේ තරහකාරයෙක් ඉතල වෙඩි තිබ්බනම් එන්නේ කවුද මිනිවි මරමට උදව් කරලා තියෙන්නේ මේ අපේ ගෙදර ගෑනු දෙන්නගේම දිවේ ලප තියෙනවා ඔය වෙන්න බැරි නෑ කොල්ලෝ ඈ අපෝ කෙවින් ලොක්කා කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙයි කාටවත් වංචාවක් බොරුවක් කවදාවත් කරන්නේ නැහැ හරි ඔය කියපු කතා ඔක්කොම මම ඔළුවේ තියාගෙන ඉන්නා මම මගේ අදහස උඹලට කියන්න ඌ දෙන සල්ලි උඹලට ගන්න ඕන ඒ සල්ලි උඹලට හොඳයි නා මුලින්ම හොයලා බලපන් ඇයි ඒ වගේ අටමකල් වලට උඹලව සම්බන්ධ කරගන්නේ කියලා එහෙම නැත්තම් උඹලව බැරි වැඩ වලට යන්න එපා අනිත් එක එතනම නටන උඹලටත් මේක හොයාගන්න බැරි නා මොන ක්‍රමයකින්වත් හොයාගන්න බැරි නා
මටයි කෙල්ලටයි දවස් දෙකක් දීපන්. අපි හොයලා කියන්න. නැත්තම් කෝටියක් දෙනවා කිව්වත් මගේ මිනිහා නම් මං ආයේ වන්නයි ඔය වැඩවලට. හරි? මට බෑ හිරේට බත් අදින්න. අන්න ස්ටෝරි එක. ඔය ස්ටෝරි එක හරියටම හොයාගන්න පුළුවන් නම් මේක ප්‍රොෆිට් තියෙන වැඩක්. මොකද අපේ ලොකු සර්ගේ ඩෝටටයි ඩෝට බඳින්න ඉන්න අර කොණ්ඩංජයටයි ඕනේ මෙතන තියෙන සීක්‍රට් එක මොකද්ද කියලා හරියටම දැනගන්න. උනුත් සර්ච් කරන්න එක අපිත් සර්ච් කරන්න එක. හරියටම උන්ට කලින් අපිට මේ සීක්‍රට් එක හොයාගන්න පුළුවන් වුණොත් පට්ට ගානකට මේ සීක්‍රට් එක විකුණන්න පුළුවන්. What you say? මොකද කියන්නේ? ඕගලන්ට මේ සීක්‍රට් එක හොයලා දෙන්න පුළුවන් නම් මට පුළුවන් වැඩේ සේල් කරලා දෙන්න එකෙම්.